ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම channel එකට මේ channel එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට يعني WordPress web development එහෙම නැත්නම් CSS HTML base කරගත්ත web development ගැන කතා කරන්න ඒ වගේම advanced web technologies Android application development web designing වලදී මේන්ම target කරන්න CSS HTML ඒ වගේම WordPress ඒ විදිහට මේ channel එක ඉස්සරහට යනවා ඒ වගේම මේකෙත් web scraping ගැන පොඩ්ඩක් කතා කරනවා يعني website scraping කොහොමද වෙන්නේ මොනවද කරන්න පුළුවන් يعني data වල තියෙන power එක කොහොමද කියන එක ගැන මම මේ channel එකේදී ඉස්සරහට කතා කරනවා ඉතින් මගේ මුල්ම වීඩියෝ එක විදිහට මම කැමති ඔයාලට කියා දෙන්න අතම කොහෙන්ද domain එකක් ගන්න හොඳ ඒ වගේම ලාභම තැන කොහෙද කියන එක. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් GoDaddy එක ගොඩක්ම කට්ටිය දන්නවා GoDaddy එක. ඉතින් අපිට පුළුවන් GoDaddy එකෙන් සාමාන්‍යයෙන් $7.99කට domain එකක් purchase කරන්න. හැබැයි ඒ domain එක purchase කරන්න පුළුවන් පළවෙනි අවුරුද්දට විතරයි $7.99 කැපෙන්නේ. ඊට පස්සේ ඔයාලට වෙනවා $9.99ක් ගෙවන්න. يعني මේ offer එක තියෙන්නේ ඔයාගේ credit card එකට පළවෙනි one time විතරයි. يعني ඔයාගේ credit card එක මේ GoDaddy එක use කරනවා නම් ඒකේ first time අපිට පුළුවන් මේ offer එක ගන්න. ඉතින් මම ඔයාලට මෙතන code එක දීලා තියෙනවා. මෙන්න මේ code එකෙන් පුළුවන් ඔයාලට domain එක ගන්නවා නම් $7.99 බලමු කීයද කියලා. කියන්නේ රුපියල් 178.24 අද දවසේ රේට් එක අනුව රුපියල් 178.24කට ඔයාලට පුළුවන් .com domain එකක් ගන්න. ඉතින් අපි බලමු මීට අමතරව දැන් මේක මේ domain එක ගත්තට මේක renew charge එක වෙනවා $9.99. කියන්නේ රුපියල් 1798ක් වෙනවා. ඉතින් මීට අපි පළවෙනි පාර ගන්නවා වගේම renew එක කොහොම වෙයිද කියලා හිතන්න ඕනේ. මුලින්ම මම කියන්නම් name cheap ගැන මේකත් සාමාන්‍ය popular website එකක්. ඉතින් name cheap එකෙත් අපිට පුළුවන් මොකක් හරි domain එකක් අපිට purchase කරන්න. ඒකේ price .com domain එක $8.88ක් වෙනවා. ඒ වගේම මේක يعني මේ ප්‍රයිස් එකම වෙනවා රිනියු එකේදීත් $8.00ක් තමයි මේ සයිට් එකේ නේම් චීප් සයිට් එකේ වෙබ්සයිට් එකේ ඩොමේන් එකක ප්‍රයිස් එක. ඊට අමතරව මම රෙකමෙන්ඩ් කරන ඔන්ලි ඩොමේන් වෙබ්සයිට් එක ඒකෙත් අපි බලමු ප්‍රයිසස් කොහොමද කියලා. ඔව් මේකේ $8.99ක් වෙනවා කියන්නේ. මේ නේම් චීප් වගේම මේකෙත් සත ගානක වෙනසක් තියෙන්නේ. මට මේ දෙකේම සර්විසස් හොඳයි. يعني ඉන්ස්ටන්ට් ඩොමේන් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාලට රෙකමෙන්ඩ් කරනවා නේම් සිලෝ. ඉතින් මෙන්න මේකෙදි තමයි මම මේක කියන්නම් මේකෙත් $8.88. ඉතින් නේම් සිලෝ එකෙත් ඩොමේන් එකක් වෙන්නේ $8.99ක්. හැබැයි මේකෙදි අනිත් එකෙන් මම රෙකමෙන්ඩ් කරපු නේම් චීප් ඒ වගේම ඔන්ලි ඩොමේන් GoDaddy මේ තුනටම වඩා මෙන්න මේ නේම් සිලෝ කියන වෙබ්සයිට් එක වැදගත් වෙන්නේ. මේක අපිට පුළුවන් දැන් ඩොමේන් එක ප්‍රොටෙක්ට් කරගන්න කියන්නේ නොමිනේම කියන්නේ තම ඩොමේන් ප්‍රොටෙක්ටඩ් කියන ඔප්ෂන් එක අපිට දෙනවා නොමින කියන්නේ සෙලර් ප්‍රොටෙක්ටඩ් කියන අපි පර්චේස් කරනවා නම් කියන්නේ හූස් කියන්නේ කාට හරි වෙබ් එක කියන්නේ මේ ඩොමේන් එක කාගේද කියලා හොයන්න පුළුවන්. අන්න ඒක නේම් සිලර් එකේදී අපිට පුළුවන් හයිඩ් කරගන්න. කියන්නේ මෙන්න මේ වෙබ් එක ගත්තේ මම නැත්තම් මගේ ඩීටේල්ස් එන්න මගේ ඊමේල් ඇඩ්‍රස්ස් ඊට පස්සේ ගෙදර ඇඩ්‍රස්ස් පිටට කියන්නේ එළියට යන එක නවත්තන්න පුළුවන් අපිට මෙන්න මේ නේම් සිලර් එකකින් කියන්නේ $8.99 නාමයටම පුළුවන් ඒ ගන්නටම ඒ කියන්නේ අලුතෙන් ඇඩිෂනල් දෙයක් ගන්න ඕනේ නැහැ. නේම් චිප් එහෙම නැත්නම් ඔන්ලි ඩොමේන් GoDaddy වල අපිට මේ ඔප්ෂන් එකට ඇඩිෂනලි පේ කරන්න වෙනවා. ඉතින් මම කියුවාගේ නේම් සිලෝ වල නේම් සිලෝ එකේ ඒ කියන්නේ නේම් සිලෝ ඩොමේන් ප්‍රොවයිඩර් එකේ තියෙනවා මෙයාලගේ ඒ කියන්නේ කම්පැකල් වෙබ්සයිට් GoDaddy එකත් එක්ක ඒ වගේ නේම් චිප් එකත් එක්ක. ඉතින් මේකේ ප්‍රයිසස් බලන්න මෙතන ඒ කියන්නේ නේම් සිලෝගේ රෙජිස්ට්‍රේෂන් ප්‍රයිස් එක ඒ වගේම GoDaddy රෙජිස්ට්‍රේෂන් ප්‍රයිස් එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම රිනියු ප්‍රයිස් එක හැම කස්ටමර්ටම GoDaddy එකේදී මම කියන විදිහට ඒ කියන්නේ $0.99ට ගන්න බැහැ. මොකද credit card එකකින් හෝ debit card එකකින් එකවරක් පමණයි ගන්න පුළුවන්. ඉතින් මේක වගේම මෙතන මේ GoDaddy එක compare කරලා තියෙනවා. ඒ වගේම මෙතන නේම් චීප් එකත් එක්ක compare කරලා තියෙනවා. ඒ කොහොම බැලුවත් ඒ කියන්නේ මේ මෙතන මෙයාලා දීලා තියෙන විදිහටත් නේම් සිලෝ තමයි ගොඩක්ම හොඳ.
තමතර මම ඔයාලට කිව්වා මෙන්න මේක lifetime free whose privacy thing you can if ඔයාලගේ details එක email address එක එහෙම නැත්නම් domain එක ගන්න කවුද කියන එක පිටට යන ඔයාලා කැමති නැත්නම් මෙන්න මෙතනදී you can whose protection use ගන්න නෑ ගොඩේදී හරි only domain හරි name cheap hari use karna na aniwaryen walada dollar ganak payment ekak karala thamai ekama avurudda gewanne ne hunu then ehema unata name silo ekin lifetime me privacy protection ekak free deela thiyena walata I think me tamatharawa api issarata yanawana ekena walata danata ekena issalama domain ekak aragan nathuwa api tutorial ekena hemathuma domain ekak ganne api danata igara ganna vitarak karana nam mama recommend karannam වෙබ්සයිට් එකක් ඒ තමයි ෆ්‍රී ඩොමේන් එකක් ගන්න පුළුවන් .tk ඩොමේන් එක. ඉතින් .tk මෙන්න මේ www.tk කියන වෙබ්සයිට් එකකින් ඔයාලට අවශ්‍ය වන වෙබ්සයිට් එකක් සර්ච් කරගෙන මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම ඩොමේන් එකක්ම ෆ්‍රී. ඔයාලට ගන්න purchase කරන්න පුළුවන්. හැබැයි එතනදී ෆ්‍රී විතරක් නෙවෙයි ඕනන් .com ඩොමේන් එක උනත් purchase කරන්න පුළුවන් $3.38කට. දැන් මේ මම කතා කරපු ඩොමේන් රේට්ස් එක බලනකොට මේක අඩුයි නේද? ඔව් ඒ වුණාට මෙතනදිත් මට කියන්න තියෙන එක يعني රේනියු ප්‍රයිස් එක තමයි ගොඩක් මේවා වෙනස් වෙන්නේ. ඒ වගේම දෙන ෆැසිලිටීස් يعني මේ වගේ දෙන ෆැසිලිටීස් ඊට පස්සේ ඇඩිෂනල් කෝස්ට් එකක් ඔයාලට යනවා සමහර වෙලාවල මෙතනදී නියන්සලෝ එකේ වගේ ප්‍රයිස් ප්‍රොටෙක්ෂන් එහෙම නැත්නම් ඒ විදිහට ඇඩිෂනල් ෆන්ක්ෂන්ස් ඇඩ් කරන්න යනකොට. ඉතින් ඔයාලා බලන්න يعني ගොඩක් හොඳ මොන ඩොමේන් එක ඩොමේන් ප්‍රයිඩ්ද කියලා ඔයාලම තීරණය කරලා ඔයාලට හොඳට ඔයා මොන විදිය කැටගරි එක වෙබ් එකක්ද කරන්නේ ඊ එක 90 ඔයාලා සිලෙක්ට් කරගන්න කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඇඩ්සන්ස් වලට යනවා නම් අනිවාර්යෙන් මොකද අවුරුද්ද හින්දේකින් සයිට් එකක් නවත්තන්න නෙවෙයි ඇඩ්සන්ස් වලට යන්නේ කියන එක දිගටම කරන්න. ඉතින් එතනදී ඔයාලට ස්ට්‍රොන්ග් يعني හොඳ ඩොමේන් ප්‍රොවයිඩර් කෙනෙක් ගන්න ඕන. ඉතින් එතනදී මම රෙකමෙන්ඩ් කරනවා නියන්සිලෝ හොඳයි කියලා. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහොමද වෙබ් හොස්ට් එකකට WordPress ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් මේ WordPress ටියුටෝරියල් එකත් එක්කම පටන් ගන්නවා ඊළඟින්. මෙතනදී අපි ඩොමේන් එකක් රෙකමන්ඩ් කරේ. මොකද මේ ඔෆර් එකක් දැකලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමන්නම්. එතකන් අපි subscribe කරලා තියාගන්න. මේ වගේ ටෙක්නොලොජි වීඩියෝස් ඒ වගේම ඔෆර්ස් මේ වගේ හොස්ටින් ඩොමේන් ඔෆර්ස් වලට ඉක්මනටම බලා ගන්න පුළුවන් අපේ channel එකෙන්. ඒ වගේම scraping, hacking, ඊට පස්සේ WordPress, HTML, CSS, ඊට අමතරව ඉස්සරහට Android එහෙම නැත්නම් සල්ලි හොයන්න පුළුවන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද කියන එකත් අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් අමතක කරන්න බා subscribe කරලා තියාගන්න. මම ගින් එන්න.